අපි කියමු ඒක ගවයෝ වෙනවා කන්න හරක් වෙනවා කන්න ඒත් උන්ට එක රබර් වත්ත නෙවෙයි එතකොට ඒක ඊට පස්සේ ගලව ගත්තකින් හැදෙන අලුත් සංස්කෘතියින් අපෝ ඊළඟ පරම්පරාව ඒකින් ගැලවෙන්න උත්සාහ කරනවා අර කුරුල්ලගේ ජීවිතයේදී සරල දේ වෙනුවෙන් අපි මහා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා අපිත් එක්ක කතා කරන්න එකතු වෙන විමුක්ති ජයසුන්දර. විමුක්ති ජයසුන්දරව දන්න පිරිසකුත් ඉන්නවා, නොදන්න පිරිසකුත් ඉන්නවා. දන්න පිරිස දන්න එයා සිනමා අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක්. එහෙම දන්නවනේ. ඒතර නොදන්න අයට කොහොමද විමුක්තිව හඳුන්වලා දෙන්නේ? දන්න අයගෙන් අහගෙන ඒක නිකන් ලොකු කමක් වගේද? නෑ, ඉතින් වෙන දෙන්ක පාට කියන්න ගියාම පස්සේ. නෑ, දැන් මොනවා කිව්වත් දැන් ඔයා කියලා ඉවරනේ. චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. සමහර විට නළුවෙක් මම කරා ඉච්චර කැමති නැහැ කියනවාට. හරි. ඉතින් ඉන්නේ අහට මොකද්ද මං කියන්නේ? ඒත් අපි ඔය දැකලා තියෙනවා එහෙම. ඔව් ඒක අර රිජෙක්ට් කරන්න බෑ. අපි මේ තියුණාට කියන්න වෙනවා. ඔව් ඒක අර යාළු එක් නිසා වෙච්ච අත්වැරදීමක්. අත්වැරදීමක් ඒවා. හරි. වැඩියෙන් ඉන්ට්‍රෙස්ටිං මොකටද විමුක්ති? ජීවත් වෙන්න. හ්ම්. සිනමාව එතකොට. ඔව් මෙහෙම සිනමාව කියලා කියන්නේ මේ අපි කියමු දැන් චිත්‍රපටියට මම කැමතිද චිත්‍රපටි කරනවාට චිත්‍රපටි බලන්න කැමතිද කියන එක ඒක හරි. හැබැයි ඒක අර චිත්‍රපටි කියන එක මේ අද භාෂාවක් වගේ දැන් අපි සිංහල කතා කරන්න කැමති සිංහල භාෂාවට කැමති වගේ චිත්‍රපටි කියලා කියන්නේත් එහෙම එක මීඩියම් එකක් මාධ්‍යයක්. හැබැයි ඊට පස්සේ ඒක පාවිච්චි කරලා කරන දේ තමයි අපි කැමති මොකක්ද කියලා කියන්න ඕන. දැන් ගොඩක් අපි හිතනවානේ දැන් ආයා චිත්‍රපටි වලට කැමති කිව්වහම ඒගනේ හරියට දැන් සිංහල භාෂාවට කැමති වගේ අදහසක්. හැබැයි සිංහල භාෂාවේ කවි ලියන්න පුළුවන්, රචනා ලියන්න පුළුවන්, නවකතා ලියන්න පුළුවන්, තව ගොඩක් දේවල් කරන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේ චිත්‍රපටියට කැමති කිව්ව පළියට ඒක එතනින් එහාට දෙයක් තියෙන්න ඕන අනිවාර්යෙන් කෙනෙක්. ඒ කියන්නේ රීඩින් එකක්ද, ෆිලොසොෆි එකක්ද? මොකක් හරි එකක්. ඒ කියන්නේ ඒක මාධ්‍ය සිනමාව කියන්නේ මාධ්‍යයක් විතරයි. ඒක මොකක් හරි ඒක යම් කිසි කෙනෙකුට කතා කරන්න පෙන්වන්න රූප දකින්න තියෙන එක ක්‍රමවේදයක් ප්‍රකාශනය සඳහා තියෙන තාක්ෂණික මාධ්‍ය. හැබැයි ඒකින් තමන් කියන්න කැමති දේ තමන් පෙන්වන්න කැමති දේ තමන් ලෝකෙ දකින්න විදිහ ලෝකෙ අවබෝධ කරගන්න විදිහ ඒක වෙන ඊළඟ තලයේ තියෙන. අන්න ඒකට තමයි මම දැන් වඩා කැමති ඒක ගැන කතා කරන්න. එහෙනම් ඒ ගැන කතා කරමු. දැන් ඇත්තටම ඔයා දැන් ඊළඟ තලයේ කියන තැන ඔයාට ඔයාලා ෆීල් වෙන්නේ හරි ඔයා අඳුනගෙන තියෙන්නේ හරි ඒ කොහොමද? මේ හැද මම හිතනවා සිනමාව කියන්නේ භාෂාවක් කියලා. දැන් ඔක කියන ගාම දැන් තේරෙනවද? මම සිංහල භාෂාවට සමාන කරානේ. ඒ වගේ සිනමාව කියලා කියන්නේ ප්‍රකාශනය සඳහා තියෙන මාධ්‍යයක්. සාමාන්‍යයෙන් අපි දන්න භාෂාවක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය විවහාර අපි කතා කරන මේ කතා කරන සිංහල භාෂාව වගේ ඒක ශබ්දයෙන් තියෙන්නේ. දැන් රූපය සඳහා තියෙන භාෂාව තමයි සිනමාව. ඒ කියන්නේ රූප දෙකක් අතර සම්බන්ධය හැදුනහම තුන්වෙනි අරුතක් මතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දකින දෙයට වඩා එහා දෙයක් අපිට දනවන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. හැබැයි මේ පෙන්වන දේ දකින රූප දෙක අතර නොතිබෙන්න පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි අරුතක් මතු කරගන්න පුළුවන්. ඒක තමයි සිනමා භාෂාව කියලා කියන්නේ. ඒක හරියට වචන දෙකක් ලිව්වට පස්සේ වචන දෙකට අමතර තව වචනයක් යටිපෙළක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ යටිපෙළ කියන එක ලියන කෙනාගේ දක්ෂතාවය මත එයාට කවි ලියන්න පුළුවන් හැකියාව මත ඒක විදිහට එහාට එහාට අරන් යන්න පුළුවන්. එතකොට ඒක සමහරට මතු පිටින් කියවන වචන ටික නෙමෙයි අභ්‍යන්තරේ තියෙන්නේ. ඒ වගේම තමයි සිනමාව. එතකොට ඒකයි මම භාෂාවක් කියලා කියන්නේ. මොකද දකින දෙයින් එහාට හිතන වැඩක් සිනමාවේ තියෙන නිසා. දකින දෙයින් එහාට තියෙන වැඩේ තියෙන හැමතිස්සෙම ඩිරෙක්ට් ගියා තියෙනේ. ඔව් ඒක හරි. ඒ කියන්නේ මෙහෙම දැන් පිටපත් රචනයේ රචකයා වෙන කෙනෙක් නම් එයාටත් ඒක තියෙනවා. එයා පිටපත් රචනයේ හරහා යම් කිසි විදිහකින් උත්සාහයක් අරගෙන තියෙනවා නම් යම් කිසි දෙවෙනි තෙවෙනි අරුතක් වෙන්නේ හා අරුත් මතු කරගන්න. එතකොට දකුණ දෙයින් එහාට ඒ එළඹුම තියෙනවා. ඒත් හැබැයි අධ්‍යක්ෂකවරයා ඒක ගැන නොදන්නව නම් ඒක අහුවෙන්නේ නැහැ. ඔව් අන්තිමට මේ කියන්නේ පිටපත් රචකයා ලිව්වට පස්සේ මේක පිච්චර් එකක් විදිහට හදන වැඩේනේ ඩිරෙක්ටර් කියතටනේ. එතකොට ඩිරෙක්ටර් පැය එක ක්‍රාෆ්ට් කරන්න. එතකොට එයාට ওই කියන යටිපෙළ හරි අරුත් සැපීම හරි ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔව්. ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන එක ඒ තරම් ලේසි නෑ. මම නම් කැමති නෑ කිසි දෙයක් ලේසි කියලා කියන්න. යම් කෙනෙක් එක ලේසි කියලා ගත්ත ගමන් ඒක යා ඒක අඩුතක් සිරුවක් නේ දක්වන්නේ. එතකොට ඒක ජීවිතේ හොයන කිසි දෙයක් ලේසින් හම්බෙන දේවල් නොවිය යුතුයි කියලා මගේ අදහස. හැම දෙයක්ම සෙවීමක් තියෙන්න ඕනේ. ඒක සෙවීමේ අග තමයි හමුවීම තියෙන්නේ. සෙවීමේ මුලම හමුවීම තියෙනවා නම් මම කියන්නේ ඒක තමන් ඒකට යම් කිසි විදිහක පොඩි බොරුවක් කළා මට හම්බුණා වගේ ඉන්නවා. හැබැයි
ඊට එහා ගොඩක් තව තියෙනවා. සිනමාවට ඇවිල්ලා සිනමාවේ පාර දිගේ යනකොට විමුක්තිට අපිට හම්බෙච්ච නැති දෙයක් තියෙනවා. නෑ අපි කියලා කියන කවුද? නෑ ඔයාගේ ඔයා කරන පික්චර් වල ඔයාව ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වඩා මම දන්නේ ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ මේ හැමදේම එකලස් කරලා තව අරුතක් සපයලා දෙන කෙනෙක් නේ. ඔයා දක්ෂ මේ රූපමවන්නේ. ඒක ඩිරෙක්ටර් කෙනෙක්ද වචන කියන එක මම දන්නේ. ඔයා මවල පෙන්වන රූප ඔයා මේ රූප සමහර වෙලාවල් වලට එකිනෙකට සම්බන්ධයක් නැති අවස්ථා මම දැකලා තියෙනවා. නමුත් මේ රූපාවලිය බලාගෙන යනකොට ඔයා දෙන්න හදන අදහසක ඡායා මාත්‍රයක් වගේ දෙයක් දැනී නොදැනී යන තැනක ඔයා ඉන්නවා. සමහර ඩිරෙක්ටර්ස් ලගේ ඒක මම දකින්නේ ඔයා ඉන්න හොඳ විෂුවලයිස කෙනෙක් වෙනවා මට. ඔයා පෙන්වන රූපයක අර්ථ ලැබෙනවා. මේ මේක කරන්ද මේ ෆ්‍රේම් එක ඇතුලේ ඔයා කරන්නේ පොඩි අඳිනවා වගේ දෙයක්. මම දන්නේ ඒක කොහොමද කරන්නේ කියලා. ඒක තමයි වාගේ තියෙන විශේෂත්වය වෙන්නේ. මේ රූපයෙන් ඔයාර කලින් කිව්වකම තමයි වෙන අදහසක් දනවනවා කියන එක. ඔයාට මේ ඔය හරි ලේසියෙන් මේක කරනවා වගේ පේනවා. අනේ නෑ මම ගොඩක් අමාරුවෙන් කරනවා මම හිතන්නේ. අමාරුවෙන් කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් ඒක යම් කිසි ප්‍රැක්ටිස් එකක්. කාර්යයට මහන්සි වෙනවා කියන එක නෙමෙයි. ඔයා මේ පෙන්වන දේ, ඔයා මේ කියන දේ හරි මෙහෙම ගලාගෙන යනවා මෙහෙම ලේසියෙන් කියලා දෙනවා කියලා මට හිතෙනවා. ඒක ඔයාගේ අදහස ඒකට ගරු කරනවා. ඒක මම දන්නේ ඒක තවගෙනෙත් දකින්න විදිහ මට කියන්න අමාරුයි. හැබැයි ඒකට මම ඒ කියන්නේ ඒක එහෙම يعني එහෙම දැනෙන එක ගැන මම ඒක මම කට කැමතියි. එහෙම දැනෙන්න ඕන කියලා මම හිතලා මොකද දැන් රූප රචනය කියලා එකක් තියෙනවානේ. දැන් අද ගොඩක් අය අමතක කරන එක තමයි දැන් මූලික අපි ගොඩක් කලින් සාමාන්‍යයෙන් අපි භාෂාවෙත් කිව්වක රූප රචනයක් තියෙනවානේ කියලා. දැන් මොකද්ද රූප රචනය කියලා කියන්නේ? ඒතකොට එහෙනම් ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවක අපි රචනාවක් කියලා කියන දේ හා සමානව රූපත් අපි රචනා කරනවා. ඒතකොට රූප රචනා කරනවා කියන්නේ ලියනවා කියන එකම නෙමෙයි. ඒතකොට රූපයක් රචනා කරනවා කියලා කියන්නේ යම්කිසි විදිහක රූප එක්තරා විදිහක ආකාරයකට සංවිධානය කිරීම. ඒක පාවිච්චි කරන රූපයට හසු දැන් හැමදේම රූපනේ. කැමරාවට පේන හසුනේ හැමදේම රූප. හැබැයි ඒකේ පුළුවන් අපිට යම්කිසි විදිහක සංකලනයක් කරලා වඩා ඒක රූපයක් දිහා දැක්කම වැඩියෙන් අපිට දැනෙන රූපය ඉස්සල මොකද්ද? සම්මතය තුල අපි කිනක අතර දැන් ඊට පස්සේ ඊළඟ දැනෙන රූපය මොකද්ද? ඒතර ඒ දැනෙන රූපේ ඊළඟ අතර මගෙන එකම රාමුවක් තුල වුණත් අපි දකින්න ගොඩක් දේවල් සමහර ගහක් තියෙන්න පුළුවන්, ගඟක් තියෙන්න පුළුවන්, මොන මොන හරි පළතුරු ගෙඩියක් තියෙන්න පුළුවන්, මොන මොන හරි තියෙන්න පුළුවන්. ඒතර ඒ දේවල් අතර වුණත් යම් කිසි විදිහක සුසංයෝගයක් තිබිය යුතුයි. දැන් ඒක බලන කෙනාටත් එක එක අර්ථ සම්පාදනය වෙනවනේ. සම්පාදනය වෙනවා. අන්න එතකොට අපි ප්‍රවේශම් වෙන්න ඕන. එතකොට අපිට සමස්තය ගැන අපිට කියන්නේ විවිධ අදහස් තිබෙනවා. එතකොට අපි ඒ දෙක අපි දැන් යන්නේ ඒ වගේ ටිකක් ගැඹුරට හිතුවොත් තමයි ඒක පේන්නේ. අපි කියමු දැන් ගඟක් තියෙනවා, ගහක් තියෙනවා, පළතුරු ගෙඩියක් වැටලා තියෙනවා. එතකොට ඔය තුනෙන් අපිට අරුත මුලින් දැනෙන එකයි පස්තික වෙලාවක් යනකොට දැනෙන එකයි දෙකක්. අපි කිව්ව සප්පර පහකදී දැනෙන ප්‍රමාණයයි එතකොට අග්ගල අපිට තප්පර පහක් නම් මේ දර්ශනේ තියෙන්නේ අපිට ඒ ඒ ඒ තුන එකපාරට දැක්ක එතනින් එහාට අපිට හිතන්න වෙලාවක් නැහැ අපිට ඊළඟ දර්ශනේ එනවා. හැබැයි අපි තප්පර 20ක් තිබ්බොත් මොකද වෙන්නේ? අන්න එතකොට අපිට ඒකේ තියෙන දේවල් අපි ගැන ආපහු හිතන්න ගන්නවා. අන්න එතකොට තවත් අර්ථයක් එහාට අපි දකින්න පුළුවන් තවත් පොඩි පොඩි තියෙන දේවල්. සමහර තවත් තැන්වල තමහර අපිට අර මුලින්ම දැක්කට නැතුනට පහ වෙනකොට දකින්න දේවල් තියෙන්න පුළුවන්. සහ ඒ අතර තියෙන හැඩතලයක් මොක් හරි සමාන්තර මොක් හරි එහෙම යම් කිසි දෙයක් දැනෙන්න පුළුවන් ඉන්නේ හරට. දැන් කාලයත් එක්ක තමයි ඒක දැනෙන ප්‍රමාණය තියෙන්නේ. දැන් යුක්ති ඔයාගේ අලුත්ම පික්චර් එක චත්‍රක්. ඒකේ විශේෂත්වය මට නම් තියෙන්නේ ඒක මේ වෙන භාෂාවකින් වෙන පික්චර් එකක්, වෙන රටක ෂූට් කරන පික්චර් එකක්, වෙන භාෂාවක් කතා කරන නළු නිළියන් ඉන්න පික්චර් එකක්. හැබැයි ඒක කරන්නේ අපේ රටේ ඩිරෙක්ටර් කෙනෙක්. එතකොට දැන් වෙන රටක තියෙන සංස්කෘතියකට ගිහිල්ලා හරි ඒකේ යන ජන කතා හරි ඒ මිනිස්සුන්ගේ ජන විඥානය තේරුම් අරගෙන ඒ රටේ ප්‍රශ්නය තේරුම් අරගෙන ඔයා කරපු මේ පිච්චර එක ගැන පොඩ්ඩක් කිව්වොත් ඔයා දැන් ඒ රටේ මිනිස්සුකුත් නෙමෙයි. ඒ පැලවෙච්ච මිනිස්සුකුත් නෙමෙයි. ඔයාගේ මුල් තියෙන්නේ මෙහෙ. හැබැයි ඔයා ගිහිල්ලා එහෙ තියෙන දෙයක් මෙහෙටත් ඒක බොහොම ළඟ දෙයක්. දැන් ඒක ෂූට් කරන්නේ 2011. නෑ ඒක 2011 ඉන්නේ 2010
නමේ ඔව් 10 විතර. ඔව් දැන් අවුරුදු 10කටත් වැඩි පිච්චර් එකක්. ෂූට් කළාම අවුරුදු 10කටත් වැඩි පිච්චර් එකක්. ඒතර අවුරුදු 10කට කලින් කතන්දරයක් ඉන්දියාවේ පොළවේ තිබ්බ කතාවක් කතා වෙනවා. මේ දැන් දැන් අවුරුදු 5-6 ක ඉඳලා මේ දේවල් ලංකාවේ තැන් තැන් වල අපිට පේනවා හැට. ඒතර මේ මෙහෙ වෙන්න කලින් මේ දේ. ඔයා ගිහලා වෙන රටක මේ ප්‍රශ්නේ තේරුම් අරන් මේ පිච්චර් එක කරනවා. කොහොමද ඒක කරන්නේ? ඒකට ඉන්ස්පයර් වෙන්නේ. වල්ට කොහොමද මේ අනිත් අය දැක්කේ නැති එකක් මෙහෙ මුල්ලද්ද මිනිහ කොහෙද එහෙ ගිහිල්ලා ඒ වැඩේ කරන්නේ මෙහෙම ඒක මම හිතනවා ඒ කියන්නේ ලෝකෙ කොහෙත් ඉන්නේ මිනිස්සු ලෝකෙ කොහෙත් ඉන්නේ එකම ගස්කොළන් භූමිය මේ ලෝකය කියන්නේ එකක් නේ එතකොට ඒකට අපිට අවශ්‍ය වෙන්නේ යම් කිසි දේ සංවේදී භාවයක් කියන්නේ සංස්කෘතික හරි මොන මොන හරි මිනිස්සු දේවල් වලින් වෙන් කරගෙන තියන උඩ කවර ටික විතරක් හැබැයි අභ්‍යන්තරයේ ගියහම මේ මිනිස්සුන්ගේ හිතන පතන විදිහ ඒ සියල්ල එකක් මිනිස්සු විදිහට මිනිස් ආත්මේ මනුස්ස ජීවිතය කියන්නේ එකක් ඒක කොහේ හිටියත් ඒක හිමේ හිටියත් වනාන්තරයේ හිටියත් එහෙම නැත්නම් මහපාරක හිටියත් කැලෑ හිටියත් එකම දේ මොකද අපි පොදුවේ මිනිස්සු විදිහට ඒ වගේම සත්ත්ව විදිහට ගත්තත් එහෙම එක ඒක එහෙම තමයි කියන්නේ මෙහි හිටිය බල්ලයි වෙන කොහේ රටක ඉන්න බල්ලයි කියලා විශේෂයක් අපි ඒක කියන්නේ මුලින් තේරේ එයාගේ ඉරියව් වලින් යම් යම් දේවල් තියෙයි හැබැයි ඒක හරි මතුපිට දෙයක් විතරයි ඔය මතුපිට දේ තමයි අපි කියන්නේ ගොඩක් වෙලාවට සංස්කෘතිය භාෂාව ඒක හරි අලංකාරයි ඒක ලස්සනයි. ඒතර මුලින්ම දකින්නේ මේ දේ තමයි. නමුත් ඒ සියල්ල හරහා ප්‍රකාශ වෙන්නේ අර අභ්‍යන්තරයේ තියෙන මූලික මිනිස්සුන් හැමෝටම ලෝකෙ ඉන්න හැම මිනිස්සයාගෙම තියෙන අභ්‍යන්තර දේ තමයි එළියට මතු කරගන්නේ. ඉතින් ඒක සමහරක් වෙලාවට යම් කිසි විදිහකින් භූගෝලීය විදිහට වෙනස්කම් තියෙන්නත් පුළුවන්. අපි කියමු දැන් ඉරපායන වඩුවනම් රටක ඒකට අදාළව යම් යම් දේවල් තියෙන්න පුළුවන්. විවිධත්වයක්. අන්න ඒ ටික තමයි අපි ඔය එළියට පේන දේවල් විදිහට ගන්නෙ. නමුත් ඒ නිසා මට අවශ්‍ය වුණේ අර කෙනෙක් සංවේදී නම් එයාට පුළුවන් මෙහෙම බලන් ඉඳලා ඒක තේරුම් ගන්න. ඒ බලන් ඉඳලා තේරුම් ගන්නවා කියන එකම තමයි මම හිතන්නේ මම මට සිද්ධ වෙච්ච එකම දේ. කියන්නේ මට පුළුවන් නිහඬව බලන් ඉඳලා ඒක තේරුම් ගන්න. ඒක ඒ තේරුම් ගැනීමම තමයි ඒකට ලං වෙන්න තියෙන එකම විදිහක්. යම් කෙනෙක් කිව්වොත් එහෙම නෑ මම අවුරුදු ගානක් ඒ ගැන පොත් කියෙව්වා ඒ ගැන මෙන්න මොන හරි කාරණේ ඇහුවා. ඒක මම එච්චර හොඳ මම ඒක නරක දෙයක් නෙමෙයි. ඒක තමයි සාමාන්‍ය අපි සම්මතය තුළ දන්න විදිහ. රිසර්ච් කියලා අපි කියන්නේ ගොඩක් අයගේ රිසර්ච් එකක් කරා. ඒවා සම්මත ක්‍රමවේදය. මම විශ්වාස කරන ක්‍රමය තමයි මම ඇත්තම කරේ ගිහිල්ලා බලන් හිටපු එක. ගිහිල්ලා මම පැත්තෙන් වාඩිලා දවස් ගණන් බලන් හිටියා. මිනිස්සු කොහොමද ඇවිදින්නේ? මිනිස්සු මොනවද කන්නේ බොන්නේ? මොනවද ජීවත් වෙන්නේ කොහොමද? ඒතකොට ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ අර අවුට කවර් එක අර පොතේ මුල් පිටු ටික කියව ගත්තට පස්සේ අභ්‍යන්තර එකයි. ඒක මටත් එකයි ඔයාටත් එකයි ලෝකෙ හැම මනුස්සයටම එකයි. ඉතින් එතකොට අර 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 මුලි කවරේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරනකොට අතන්ට යන්න පුළුවන්. ඒක අන්න එහෙම කියවීමක තමයි මට ඒක හම්බ වුනේ. ඒ නිසා මම හිතනවා අර මිනිස්සු ඇත්තටම මේ මිනිස්සුන් ලෝකෙ හැම මනුස්සයම නිදහස විවිධ විදිහට හොයනවනේ මොකක් හරි. يعني සමහර නැති ප්‍රශ්න හදාගෙන හරි මිනිස්සු නිදහස හොයනවා මොකද ඒක තමයි මේ නිදහසේදී වටිනකම. ඒතකොට මම මේක දැක්කයි ජීවන අරගලේ හරි අපිට විවිධ නම් වලින් කියන්න පුළුවන්. සමහරව හදාගන්නම සංස්කෘතියක් විසින් යම් එක්තරා යුගයක හදාගන්න සංස්කෘතියක් තව යුගයකදී ඒක ගලව ගන්න කරන ස්ට්‍රගල් එකක්. ඊට පස්සේ ඒ ගලවගත්තෙන් හැදෙන අලුත් සංස්කෘතියක් අපෝ ඊළඟ પરම්පරාව ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. ඒතකොට මේක තමයි මිනිස් ජීවිතය කියලා කියන්නේ. අතර එක එක්තරා විදිහක නිකන් එක වගේ රවුමක්. ඇත්තටම ඉතින් එක එක ඒ වටේ කැරකෙන එකක් තියෙනවා. ඒතර කැරකෙනෙන් කෙනුත් එහාට යන්න තවත් ඉදි තියෙනවා. ඉතින් ඒක තමයි මට උන්නේ අන්න එවැනි සංවේ කියන්නේ. ඒ කැරකෙන්නේ ඇත්තටම මිනිස්සුන්ට එහාට යනවා කියලා හිතලා. හැබැයි ඒගොල්ලෝ නොදැනුවත්වම ආපහු රවුමකට එනවා. නෑ ඕක හිතෙන්නේ අර පැත්තකටලා ඉඳගෙන බලාගෙන ඉන්න වෙලාවල් වලට ඔයාට ඕක තේරුනේ. ඔව් පැහැදිලිව. ඒක හරි ඉන්ටරෙස්ටිං එකක්. නෑ ඔයාට තේරෙනවා එක પરම්පරාවක් මොනා හරි දේවල් එකතු කරගන්න හදනවා. යුද්ධ කරගෙන හරි කඩා වඩාගෙන හරි එක්රැස් කරගන්න හදනවා. ඊළඟ પરම්පරාව එක්රැස් කරපු දේවල් විසි කරලා දානවා. ඊට පස්සේ ඊළඟ પરම්පරාවට ආපහු එක්රැස් කරගන්න යනවා. එකම චක්‍රයක් රීසයිකලින් ඩේලි රූටින් අපේ ජීවිත ගත්තොත් එහෙම ඊට පස්සේ මේක මොනවද මේකට වෙන්නේ මොකක් කොහෙටද මේක යන්නේ ඒ වගේ ඔව් දැන් සාමාන්‍ය අපේ පුද්ගලික ජීවිතයක් ගන්නකෝ සාර්ථකයි කියලා කියන්නේ මොකද්ද ගොඩක් දේවල් එකතු කරගත්තාම ඒක සමහරක් වෙලාවට පොත් වෙන්න පුළුවන් නැත්නම් බාහිර
ධනය වෙන්න පුළුවන් එහෙමත්නම් මොන හරි ඒ කොම එපා වුණත් ඒගොල්ලන්ට ඕ වතු පිටි ඒව නැතත් හිතන්න පුළුවන් දැනුමම එකතු කරගත්තා මට ඕන ගෙවල් බිල්ඩින් ධනය නෙමෙයි එහෙමත්නම් කියනකොට මම මිනිස්සු එකතු කරා මොන මොන හරි එකතු කරමින් ඉන්නේ මිනිස්සු ඊට පස්සේ එක තැනකට ආවට පස්සේ ඒ එකතු කරගත්තේ බෙදන්න උමනාවක් එනවා හරි එතකොට ඊට පස්සේ ඒක කියන්නේ ඒක බරක් වෙනවා කියනකොට ඊට පස්සේ ඒක දීලා තව මොනවද එකතු කරනවා ඊට පස්සේ ඊට පස්සේ ඒ එකතු කරගත දෙත් ආපහු දෙන්න උමනා වෙනවා එතකොට මේක අර වටේ යන එකක් තමයි තියෙන්නේ ඒක පොඩි කාලේ කියනවා මහන්සියලා හොඳට ඉගෙන ගත්තොත් ලොකු වෙලා දුක කරදරයක් නැති ඉන්න පුළුවන් එනකොට මහන්සියලා ඉගෙන ගත්තට පස්සේ එනවා කොච්චර දුක් කරදර එනවද ජීවිතේ කියලා ආයි අපි මොකක් හරි එම් මේකට පොඩි කාලේ ඉඳලා හරි ගිහිල්ලා තියෙන තැන නැවතිලා බැලුවාම ආයි හිතෙන්නේ මේවා වැඩක් නෑ වගේ. ඔව්. ඒකේ හේතුව තමයි අර කොච්චර දේවල් Tamanට ලැබුණත් ආපහු එතෙන්ටම ඇවිල්ලා තියෙන මොකද මේ මතුපිටනේ වෙනස් වෙන්නේ හැම වෙලෙම අපි එකතු කරලා තියෙන මතුපිට දේවල්. ඒතොර ඒ මතුපිට දේවල් ටිකම තමයි කාලානුරූපව අපිට ගියහම ඒව වෙනුවට වෙන දේවල් ටිකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරෙන් වෙනසක් වෙලා නෑ. හරි? ඒතොර ඒක අපි වෙනස් වෙනස් කියලා අල්ලගෙන තියෙන යම් කිසි පිට කවර ටිකක් විතරයි. බාහිරින් දේවල් විතරයි. අභ්‍යන්තරින් අපි එකම රටා තමයි යන්නේ. එකපතන තමයි අපි අවසානයේදී කරගිලා තියෙන්නේ. ඔය කතා කරන්නේ නිකන් ශූන්‍යත්වයක් වගේ දෙයක්ද? ශූන්‍යත්වය කියලා දැන් අපි දැන් ශූන්‍යත්වය කියලා මං කිව්වොත් එහෙම මොකක් හරි නැති වෙලා යනවා, ඉවරයක් වෙනවා. නෑ එහෙම මං එහෙම කියන්නේ නෑ. ඉවරයක් කවුරුත් දැන් මම කිව්වට ශූන්‍යත්වය කවුරුත් එහෙම බාර ගන්නෑ නේ. ඒ කියන්නේ ශූන්‍යත්වය කියලා කියන්නේ මේ ඔක්කොම නැති වෙලා යනවා එහෙම ගන්න නෙමෙයි. මං හිතන විදිහට. එතකොට ඒක යම් කිසි විදිහක මේ දැන් මේකේ අපි මේ ඉන්න මේ කැරකෙන එකේ හරයක් තියෙන හින්දානේ යන්නේ මිනිස්සු. ඒතර හරය කියන එක සමහරක් වෙලාවට කැරකෙන හින්ද කව මේක හරියට මේ විදිහටම වෙනවා කිව්වොත් කවුරුත් යන්න කැමති නැහැ. ඒතර හරය හදාගෙන තින්නේ ඒ ඉන්න මොහොතට අදාළව යාට එක හරයක් තියෙනවා වගේ පේනවා. හැබැයි ඇත්තටම බැලුවම වටේ කැරකිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර එහෙම කැරකුණාම ශූන්‍යත්වයක් දැනෙන්න පුළුවන් කෙනෙකුට. එකම දේ මේ වෙන්නේ කියලා ඉවරලා. දැන් ගොඩක් අපි දැන් රට අපි ගොඩක් අය කියනවානේ අනේ මේ දේශපාලනේ හැමදාම එකම කට්ටියක් එනවා, පහ අනිත් කට්ටිය එනවා. ඉතින් ඒකද ඒ ප්‍රමාණය බැලුවම වෙන කරන්න දෙයක්වත් නෑ වගේ. හැමෝමත්ම කියනවා. බලය ගන්න අයත් කියනවා, බලය දෙන අයත් කියනවා. ඒ වගේම අපේ ජීවිතත් අපි කියනවා හැමදාම උදේට නැගිටිනවා, හැමදාම යනවා. ඉරත් පායනවා, ආපහු පහුවෙන්දලත් ඉර පායනවානේ. හැම එකම චක්‍රීය වගේ පේනකොට හිතන්න පුළුවන් මේක කොච්චර වෙනස් කරත් වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියනවා කියලා කියලා. දැන් අර කොවිඩ් කාලේ හැමෝටම නිවාඩුවක් හම්බුණා. වඩත් හම්බෙන්නේ නැතිනේ. ඔව්. ලෝකෙටම හම්බෙන්න නෝ වඩත් හම්බෙන්නේ විදියක් නැහැනේ. හැබැයි මට කොහොමත් ඒ නිවාඩුව ඊට කලින් තිබුණා ඉතින්. ඔයයි නිවාඩුව හදාගන්න කෙනෙක් නේ ඒක අර. විවේකයේ කියන එකත් හම්බ කරන්න ඕන දෙයක් නේ. විවේකයක් ටර්න් කළාට පස්සේ තමයි විවේක සුවයෙන් ඉන්න පුළුවන්. මං හිතන්නේ ඔයා අර තරුණ කාලේ ඉඳලම ඔයාගේ විවේකේ ඔයා හම්බ කරගෙන තියෙනවා. දැන් තරුණ නැහැ නෙමෙයි මං කියන්නේ දැන් මං සෑහෙන කාලයක් අහලා තිනවා තරුණ සිනමාකාරයෙක් කියන්නේ. තාමත් තරුණයි. මං හිතන්නේ ඔයා තරුණයි. දැන් පරිණතයි. හරි කාරේ. දැන් මිනිස්සු හැමදාම තරුණිය වගේනේ ඉඳාස පරිණත වෙන්නත්. ඔව් ඒක තමයි. කැමැත්ත තියෙන්නේ බෑ. පරිණත වෙද්දීනේ දැන් ඔය තේරෙන දේවල් ටික හරි මොනා හරි අපි ලොකු වෙනවා කියන එක. අවබෝධයක් මොකක් හරි දෙයක් අවබෝධ වෙන එක ලේසි දෙයක්ුත් නෙමෙයි මං හිතන්නේ. ඉතින් යෙදුනොත් හරි ඒක ෆලෝ කළොත් හරි එහෙම ලැබෙන දෙයක් නේ. ඔය අවබෝධය කියලා කියන්නේ ඉතින් මෙහෙම ඕන දෙයක් අර මං කිව්වේ දැන් ඕන දෙයක් කියන්නේ මෝඩකම තුන් වතාවක් විතර කරනකොට ඒක මෝඩකමක් විතර දැනගන්න එකනේ අවබෝධය කියලා කියන්නේ නේද? වෙන වෙන දෙයක් තියෙන විදිහක් නැහැනේ. එතකොට ඒ වගේ අර ජීවිතේ යම් විදිහකින් ජීවිතේ සාමාන්‍යයෙන් අපිට සම්මත කරගත ජීවිතයක් නේ තියෙන්නේ. පොදු එකටත් ඔයාටත් මටත් අපි හැමෝටම අපි සම්මත කරගත ජීවිතය තමයි නිලදී ජීවිතය අපි. ඒක තුල අපි මුදල් සෙවිය යුතුයි. ඒතර ඒක ඉතාමත්ම ඒක අමාරු දෙයක් නෙවෙයි පැහැදිලි කරගන්න. ඒතර ඒක සංකීර්ණ කරගන්න තමයි අපි හැම විදිහම උත්සාහ කරන්නේ. හැමෝම කරන්නේ ලෝක මට්ටමින් try කරන්නේ මේක පුළුවන් තරම් සංකීර්ණයි මේක ඇස්සේ මොනවද තියෙනවා කියලා අලුත් දේවල් පෙන්නනවා. හැබැයි එතනදී ගියර් පස්සේ ආපහු තියෙන්නේ පරණ දේම වගේ පේනවා. එතකොට ඒ වගේ අර සමස්තය ගැන යම් කෙනෙකුට එන අදහස තමයි අවබෝධය කියලා කියන්නේ. මේ සමස්තය ගැන අදහසකට එන්න කෙනෙකුට බැරි නම් එයා අනිවාර්යෙන් තාම පොඩි තැනක ඉන්න ඕන. ඒතර එයා මේ පොඩි තැන අර ඇතුළට කිඳා බැහැ ඉන්නව තවත් මොනවා හරි තියෙනවා කියන වෙලාව. හැබැයි ඒ ගිහිල්ලත් ආපහු වෙන්නේ යාට අර ලොකු ඇස්සලා හිටපු තැනට වගේ සමාන දෙයක් නම් එයාට හිතනවා මේක දැන්
ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. ඒතර ඒ අවබෝධය තුළ කෙනෙක් හිතන මීට වඩා දෙයක් දැකීමේ වෙන ක්‍රම තියෙනවද? හරි වෙන හිතන දේවල් තියෙනවද? දකින්න දේවල් තියෙනවද? ඉතින් ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. එහෙනම් තුන් මේ අවබෝධය කියන්නේ මහා නිකන් අමුතු එකක් නෙමෙයි. අර ඔලුව වටේ රැස්වලා ඔය එහෙම කියන්නේ නෙමෙයි. තේරුම් ගැනීම. අර ඔයා කරන එක පැත්තකට වෙලා ඔහේ බලාගෙන ඉන්නකොට අන්න හරි. තේරුම් යන දේ. හරි. අපි කියමු මෙහෙම නිකන් කවුරු හරි කෙනෙක් ගඩොල් ලොරියක් බානවා. එතකොට දැන් ඕක දිහා බලන් ඉන්න පුළුවන් නම් දැන් ගඩොල් ලොරිය බානවා කියන්නේ ගඩොල් විශාල සංඛ්‍යාවක්නේ. එතකොට දැන් මුලින්ම කෙනෙක් හිතන්න පුළුවන් ඕක ඉතින් බලන් ඉන්න දෙයක් නැහැ මොනවා කරත් ඒගොල්ල බාන. හැබැයි ඒක බලන් ඉන්න ඉන්න හැම ගඩොලක්ම එකම විදිහට ගන්නවත් නෙමෙයිනේ. අපි කියමු 3 දෙනෙක් එකතු වෙලා බානවා නම් ඒ 3 දෙනා අතර යම්කිසි රිද්මයක් තියෙනවා. ඒක අඩුවෙන් ඒ අයගේ ඒ අය හැසිරෙන ක්‍රමය වෙනස් වෙනවා. මුලින්ම බාන සමහරක් වෙලාවට මුලින්ම වැඩ කරනකොට ඒගොල්ලෝ ඉක්මනින් කරනවා. බස් ඒගොල්ලෝ මහන්සි වෙනවා. දැන් මේක තුළ තියෙනවනේ මිනිස්සු ජීවිතයේ පිළිබඳ යම්කිසි විදිහක ලොකු කතාවක් සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ බලන් ඉන්න කෙනාට ඒක මුලින්ම හිතෙනවා හරි කම්මැලි වැඩක් නේ කියලා. හැබැයි කරන කෙනාට ඒක කම්මැලි වුණොත් මොකද වෙන්නේ? කරන කෙනා. ඒතකොට ඒ වගේ අපි ජීවිතේදී බලන් ඉන්න තමයි ඇත්තටම ජීවිතේදී බලන් ඉන්න. හරි එතකොට බලන් ඉන්න යන්න දෙන්න යන්න දෙන්න බලන්න පැත්තකට වෙන්න අන්න හරි හරි ඉඩ දෙන්න. ඉතින් ඒක එහෙම කවුරු හරි හිතනවා නම් එහෙම නෑ. අපි ඒක කියන්නේ අපි ඒකට බැදිහත් වෙලා එහෙම මොන හරි බලහත්කාරයෙන් කරනවා කියලා කරත් ආපහු ඒ කරපු දේෙන් ඊපස්සේ ආපහු බලන් ඉන්න සිද්ධ වෙනවා. දැන් කොවිඩ් හොඳ උදාහරණයක් නේ ඒකට. හරි හරි ඔව් මැදිහත් වෙනවා කොවිඩ් වලට පුළුවන් තරම් මැදිහත් වෙනවා. ඉන්ජෙක්ෂන් ගේන්න බලනවා. මිනිස්සුන්ගේ චර්යා රටාව වෙනස් කරන්න බලනවා. ඔව් ඒක නිකන් හරියට නිකන් දැන් මිනිස්සු රබර් වත්ත කියලා කියන්නේ ඒක රබර් වගා කරපු හින්දා කියලා. හැබැයි මේ මිනිස්සුන්ට රබර් වත්ත අපි කියමු මේකේ මොන හරි තියෙනවා කියලා තනකොළ වර්ගයක්. ඒක එන අපි කියමු ඒක ගවයෝ වෙනවා කන්න හරක් වෙනවා කන්න. ඒත් උන්ට ඒක රබර් වත්ත නෙවෙයිනේ. එතකොට ඒක ඒ තනකොළ වත්ත. ඒ වගේ මං කියන්නේ මේ අපි හිව්වට අපි මිනිස්සු විදිහට අපි අපිට නම් දාගෙන අපි මේක මනුස්ස සමාජයේ මනුස්ස ශිෂ්ටාචාරයේ කිව්වට තවත් කුඩා සත්ව විශේෂයකට හරි සත්ව දෙයකට මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ කලාපය. ඉතින් ඒකට දැන් වෛරස් කියලා කියන වෛරස් එක ඇතුළේ ඒගොල්ලන් බෝ කරගෙන යනවා. ඒතර ඒගොල්ලන්ගේ අයිතිවාසිකම තමයි ඒක. අපි ඒකට ඒක එහෙම එන්න පුළුවන් නිසානේ ආවේ ඒක. ඒතර ඒ වගේ මේ අපි හිතුවට මේක මගේ හරි අපේ හරි කියලා මේක තව ගොඩක් අයගේ අයිතිවාසිකම සහිත තැනක් මේක. ඒක අපිට නවත්වගෙන යන්න බෑ. ඒ කියන්නේ සමහරක් අපි දන්න දැන් වෛරස් එක මේ කියන්නේ මර්ධනය කරන්නත් ඇතුලේ තව අපේ කට්ටිය ඇති වෙන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ ජීවත් වෙනවනේ එහෙමනම්. ඒතර ජීවිතය කියලා කියන්නේ එක ජීවිතයක් නෙමෙයි. ජීවිත සමූහයම තමයි. ඒතර මිනිස්සුම විතරක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන සත්තු විතර නෙමෙයි. අපි ඇතුළත් ජීවත් වෙන ඒකත් එක්තරා ජීවන ක්‍රමවේදයක්. ඒතර ඒකත් ලයිෆ් නේවත්. වෛරස් එකක් කියලා කියන්නේ ජීවිතය. ඒතර ඒක ඒක යා ඒකේ අයිතිකාරයෙක්. යම් කිසි විදිහට අයිති නිසානේ යාට එන්න පුළුවන් වෙන්නේ. ත්‍රි අපි යාට කොච්චර ලෙව්වත් අපෝ අපි ඒතර ඒතර තනිකර අපි අර හිතෙන්නේ මේක හදාගෙන තින්නේ මේ මම කියලා මගේ කියලා ඉවරලා මේක. එහෙම නැත්තම් ඇත්තටම ඒ කියන්නේ ඒක හිතුවිල්ලක් විතරයි. මේ මම මේ මගේ කියන එක සිතුවිල්ලක්ම විතරයි. මම සහ මගේ සහ මට මේක හැන්ඩල් කරන්න පුළුවන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔව්. ඒතර එහෙම කරන්න බැරි නෑ. දැන් අපි දැන් කියන්නේ වැක්සීන් එකක් හොයාගෙන තියෙනවා ඒක දෙනවා. සීමාවකට පුළුවන්. පුළුවන්. අන්න හරියට. එතකොට ඒක අපිට හානියක් වෙනකොට අපි ඒක වළක්ව ගන්න මොන හරි කරනවා. හැබැයි දැන් අපි මාස්ක් දාන්නේ නැහැ අපේ වත්ත ඇතුලේ. හරියට හරියට. ඊට යනකොට මාස්ක් එකක් දානවා. අපේ වත්ත ඇතුලේ අපි හිතනවා අපි සේෆ් හරි. ඒක අපිට කන්ට්‍රෝල් හරි කියලා. ඊට ගියාම මේක අපිට කන්ට්‍රෝල් නැති හින්දා අපි මාස්ක් එකක් යූස් කරනවා. හරියට හරි. මේක ඇත්තටම එහෙම නෙමෙයි. නෙමෙයි. අපිත් දන්නකොට එහෙම නෙමෙයි කියලා. ඒ කියන්නේ අපිට ඕන වෙලාවට මේක ඔන් කරන්නවත් ස්ටොප් කරන්නවත් එහෙම ක්‍රමවේදයක් නැහැ. අපි දන්නේ නැහැ ඔන්නුනේ කොහොමද කවද්ද කියන්නේ. ඔව් ඇත්තටම අපි කරන්නේ එක්තරා විදිහක මේ බලහත්කාරයකින් තමයි. ඒ කියන්නේ අපි හිතනවා නම් අපි ජීවත් වෙනවා කියන එක ඇත්තටම අපි කරන්නේ යම් කිසි විදිහක මේ බලහත්කාරෙන් තමයි ජීවත් වෙන්නේ අපිනේ. ඒ කියන්නේ අපි නිකන් දැන් ඒ කියන්නේ ඇත්තටම ජීවිතය කියන එක ලබා දීපු දෙයක්නේ. ඒ වෙනුවට අපි හිතනවා අපි ලබා දීපු හරි ලැබුණු හරි. ඔව් එහෙම හිතනවානේ. නමුත් ඉන්නේ එහාට ගිහිල්ලා අපි හිතනවා මේක අපි පහුරු ගාලා මේක බලෙන් අල්ල ගන්න ඕන එකක් කියලා. ඒතර ඒක නිසා තමයි අපිට බෙහෙත් ටික ඕන වෙනවා අපි ඒ දේවල් හඹාගෙන යන්නේ. ඒක තුළ ජීවිතේ නොලබෙන්නේ ලැබෙනවා. හැබැයි ඒ සමගම ලැබෙන කොයි තරම් ප්‍රමාණයට ලබා ගන්න පුළුවන්ද කියන අපිට අමතක වෙනවා. ඒ ලබා ගන්න යන ගමනේදීම තමයි අර අපි හම්බ කර ගන්න ඕනේ විවේකයේ කියන ඒවා තමයි අපි වැය කරන්නේ. ඔව්. ඒ කියන්නේ පැත්තකට වෙලා අර බලාගෙන නිදහසේ ඉන්න පුළුවන් වෙලාව වැය කරමින් තමයි මේක සංකීර්ණ කරගන්න වෙහෙසෙන්නේ. හරි. ආ ඒක සංකීර්ණ කරගන්න වෙහෙසුනේ නැත්තම්
විවේකය ලැබෙනවා, බලාගෙන ඉන්න පුළුවන් වෙනවා, ඒක අවබෝධයකුත් වෙනවා. ඔව්. ඒක තමයි දැන් ලෝකේ තියෙන එක එක්කෙනාට එක එක වැඩව සඳහානේ. දැන් මං කියන අදහසත් තමයි ලෝකේ තියෙන අවබෝධ කරන්න කියලා. ඒක ලෝකය මේ අවබෝධ කරොත් තමයි ලෝකේ පේන්නේ. ඉතින් නොපෙනෙන ලෝකයක ජීවත් වෙනකොට තමයි ඔය ප්‍රශ්න ටික ඔක්කොම තියෙන්නේ. ඒතර ලෝකේ නොපෙනෙනවා නම් කෙනෙක් එයා දුරවබෝධයක ඉන්නේ. එතකොට අපිට පේන්න කරන්න තියෙන විදිහ තමයි අවබෝධ කිරීම. ඒතර පේනුනම් පස්සේ තමයි මේ ප්‍රශ්න වලින් 100%ක් කෙනෙකුට යම් විදිහක විවේකයක් ලැබෙන්නේ ඇත්තටම. ඊට කලින් විවේකයක් ලබා ගන්න අමාරුයි. මොකද හේතුව අපි සම්මතය තුළ තියෙන අපි දැන් එකතු වෙලා අපි සාමාන්‍යයෙන් තියෙන්නේ සියලු ජීවත් වීම සඳහා කරන්න ඕනේ කියන එකනේ අපි හිතන්නේ. දැන් ඇත්තටම අපි දැන් ගත්තොත් එහෙම සත්තුත් එක්ක අපි වෙනස් වෙන තැනක් හොයන්න ගියොත් එහෙම අමාරුයි හොයාගන්න. ඇත්තටම අපි දැන් උදේ පාන්දර කුරුල්ලෙක් නැගිටලා එයා ආහාර හොයන එක ඇත්තට අමාරුවෙන් කරන දෙයක් නෙමෙයි. ටක් ගාලා ගිහලා මොකක් හරි දෙයක් ගෙඩියක් හරි මොකක් හරි කනවා. නමුත් මිනිස්සු විදිහට අපි ඒ ඒ ඒ කෑම හොයාගන්න තව කට්ටියක් උදේම නැගිටලා කෑම හදනවා. තව කට්ටියක් ඊට කලින් ඒක වගා කරලා තිනවා. තව කට්ටියක් ඊට කලින් ඒක බෙදා හැරලා තිනවා. තව කට්ටියක් ඒක ගැන නීති රීති සම්පාදනය කරලා තිනවා. තව කට්ටියක් ඒ මොනවද වගා කරන්න කියලා තීරණය කරලා තිනවා. එතකොට මේ කෑම කියන අර කුරුල්ලගේ ජීවිතයේදී සරල දේ වෙනුවෙන් අපි මහා විශාල වැඩ කොටසක් කරලා තිනවා. ඒතර අපි කරලා තින්නේ ඇත්තටම අර සර්වයිවල් එහෙම නැත්නම් පැවැත්මේට එහා ගිය දෙයක් නෙමෙයි. පැවැත්මේ පහළ තියෙන දේවල් සංකීර්ණ කරගන්න එකට තමයි අපි ආර්ථිකය පාලන ක්‍රමය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අරයට ඔල්රෙඩි සාමාන්‍ය ක්‍රමයේ තුල ලැබෙන දෙයක් අපි ඒක පල්ලෙහාට අරන් ගිහලා ඉතාල සංකීර්ණ කරලා අපි හැමෝම එක වගේ කන්න හිතලා එහෙම කළා මේක එන්න එන්න සංකීර්ණ කරගෙන අපි පල්ලෙහාට අරන් ගිහින් තියෙනවා. එතකොට පැවැත්මෙන් එහා මොකද්ද කියලා අපිට හිතන්න පුළුවන්කමක් තිබුණත් අපිට හිතන්න වෙලා නැහැ. ඇයි? අර පැවැත්ම කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් දැන්. ජීවත් වීම සඳහා කරන්න ඕන දේවල් විශාල සංඛ්‍යාවක් අපිට තියෙන නිසා ඒක එන්න එන්න සංකීර්ණ කරනවා. ඒක අමාරුයි කියලා හිතනවා. එතකොට ඒක තරහා ඒක හරහා ලෝකේ ඇත්තම වෙන්නේ ජනයා වර්ධනය එක විතරයි. ඒ පැවැත්ම සඳහානේ. ඇයි දැන් උදාහරණයකට අපි මම දැක්ක මේ නිදහස ලැබෙනකොට අපේ ජනගහනය මම හිතන්නේ මිලියන 6ක් විතර. දැන් අද තියෙන මම හිතන්නේ අපි ජනගහනය මම හිතන්නේ මිලියන 10ට වැඩි. එතකොට ඉතින් ඒ වගේ දැන් ඒතර පැවැත්මනේ අපි දැන් කල්පනා කරා. ඒතර පැවැත්මේ හරහා ලැබෙන දේ තමයි අපිට විශාල අපිට මේ පැවැත්මෙන් අපිට අනේ තවත් අය බිහි කරන හැම එකක් තියෙනවා. හැබැයි අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. සත්තුන්ට බැරි දෙයක් අපිට පුළුවන් කමක් තියෙනවානේ. ඒ කියන්නේ පැවැත්මෙන් ඔබ ගැන හිතන්න පුළුවන්. අන්න ඒක තමයි මම කියන අවබෝධය කියලා. ඒ අවබෝධය සඳහා ජීවිතේ දැන් කාටවත් ඉතුරු නෑ. දැන් අපි අරගන්න හරි විවෘත වෙන්න ඕනේ හරි තැන. ඔව්. එතන. නමුත් අපි කරන්නේ මැරෙනකම්ම පවතින උත්සාහ කරන එක විතරයි. පැවැත්ම කියන එක ස්වභාව ධර්මෙන් දීපු දෙයක්. ඒක කුරුල්ලට සත්වයට හම්බෙලා තියෙනවා. ඒතර ඒ නිසා ඒගොල්ල හැබැයි කුරුල්ලගේ සත්වය පස්සේ ඒගොල්ලට අවබෝධය සඳහා යන්න විදිහක් නැහැ. ඒගොල්ල පැවැත්ම විතරක් තිබිලා ඒගොල්ල ඔහේ ඉඳලා මැරලා යනවා. අපිත් ඒ විදිහට ඒකම කරනවා. අපිත් ඒකම කරනවා. අපිත් ඒකම වර්ගයාභෝග කරනවා, කැම්බීම හොයනවා, ඒව සමසේ බෙදා ගන්න උත්සාහ කරනවා, වැඩියෙන් ගන්න උත්සාහ කරනවා. මිනිස්සෙක් වෙලා මේ හිතන්න පුළුවන් කාරණාව drop කරගෙන ඔව්. අලගොල්ලෝ රසතු කරනවා වගේ දේවල් ම ටිකක් කරමින් ඉඳලා හැබැයි සතු කරන ටිකම කරපු මිනිස්සෙක් විදිහට මැරිලා යනවා.